අරගල කරන එක වෙඩි තියලා කඳුර ගෑස් ගහලා නවත්තන්න පුළුවන් වෙයිද? අරගල කරන එක ඒකෙන් නෙමෙයි නවත්තන්න පුළුවන් වෙන්නේ හරි පාලනයකින්. පාලනය නැති වෙච්ච ගමන් තියෙන ප්‍රශ්න ටිකක්. ඉතින් තෙල් නැහැ, ගෑස් නැහැ, කන්න බොන්න නැහැ, මිනිස්සු එළියට බහින එක වරදක් නම් මන් දන්නේ නැහැ. ඒක පාලකයෝ ඒක අවම බලය කියලා ඉවරලා ජීවුණ්ඩයක් පාවිච්චි කළා. මරණ සංකේතී මරණයක් ඒක. කියන්නේ මේ ශ්‍රී ලාංකිකයන් මරන්නේ මරණයෙන් මේක මේ කන්ට්‍රෝල් කරන්න බෑ. පාලනයෙන් කරන්න ඕන. පාලනය කියන විශයක්. ඒක ඉතින් දේශපාලනික ප්‍රශ්නයක් ඇත්ත. මේ ගෝල් ෆේස් එකට ආවට පස්සේ ගෝටගෝ ගමට ආවට පස්සේ අරගලය කියන එක වෙනස් විදිහකට නිර්මාණය වෙච්ච දෙයක්. මෙතන තියෙන විශේෂත්වය මොකක්ද ඇත්තටම? මෙතන ඇත්තටම මිනිස්සු ඉල්ලීම් කරන්නේ ප්‍රචණ්ඩව නෙමෙයි. බොහොම මේ මේ අහිංසක ප්‍රශ්නයක් මිනිස්සුන්ගේ. කන්න බොන්න නැති එක මේ මේක මේ අද ඊන පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. පාලකයෝ නෑ. පාලකයෝ විශේෂ නෙමෙයි ඉන්නේ වෙන වෙන විකාර කරන්නේ පාර්ලිමේන්තුවට වෙලා. ඒකෙන් මේ ආර්ථික කඩාවැටලා තියෙන. ඒතර ආර්ථිකයක් කඩාවැටෙන එකේ වගකීම ගන්න ඕන මහජනතාව නෙමෙයි පාලකයෝ. මහජනතාවත් ගන්න ඕනේ පාලකයන් ගෙනාවු. ඉතින් එතනදී මිනිස්සු නැගී සිටීම විවිධාකාරයි. මේකෙදි ගොඩක් වෙලාවට ආට් පාවිච්චි වෙනවා මං හිතන්නේ. මිනිස්සුගේ සෙන්ස් එකත් එක්ක මිනිස්සු වැඩ කරන්නේ. මිනිස්සු බොහොම විනයක් ඇතුව අරගලයක් දියත් කරන්නේ. විනය නැති පිරිසකට විනයක් ඇතුව අරගලයක් දියත් කරන ස්ථානයක් භූමියක්. ඇතැම් තැන්වලදී අපි දකිනවා මේ විරෝධය දක්වන්න ගියන් පස්සේ පාරවල් වහලා සාමාන්‍ය ජනතාව විසින් සාමාන්‍ය ජනතාවම සමහර තැන්වලදී අපහසුතාවයට ලක් කරනවා. එහෙම අරගල කරන එක එහෙම නැත්නම් විරෝධතාව දක්වන එක හරියද? මට තියෙන එක අනිත් පැත්ත. ඇයි මහ ජනතාව විරෝධයක් මේ දක්වන්නේ? අපිට කියන්න පුළුවන් එක ඒකේ. මහ ජනතාව ප්‍රකෝප වෙන්නේ ඇයි කියන එකට හේතුව තියෙන්නේ රජය. ඉතින් රජය දැනගන්න ඕන. රජයේ තියෙන අපහසුත අදූරදර්ශී පාලනය කියන එක ඇතුලේ තමයි ජනතාව එක එක විදිහට මේ එළියට බහින්නේ. ඒක ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ජනතාව කියන්නේ හැම වෙලාවෙම ජනතාවට උහුලගන්න බැරි තැනකදී එළියට බහින්නේ නැත්නම් මං හිතන උන් රටක ඉන්න මේ කොන්දපණ නැති මිනිස්සු පිරිසක් කියලා. නමුත් රජය මර්ධනය කරන්න කලින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ, මේකේ මූලිකව අඳුරා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ අතින් වෙච්ච අතපසු වීම වලට දෙන උත්තරයක් විදිහට තමයි ජනතාව එළියට බහින්නේ කියලා. තව දුරටත් රජය ෆේල් කියන එක තමයි කියන්නේ. අසන බෝඩ් එකක් තිබ්බා, අපි කොහෙටවත් නැය නැහැ, අපිව කට්ටියක් මංකොල්ල ගාලා කියලා. අන්නේ සිස්ටම් එක හදා ගන්න පුළුවන් නම් අරගලේ නිකම නවතිනවා. අරගලයක් නැහැ. ඉතින් අරගලේ කරන හේතුවක් තියෙන්නේ බෑ.